ඉතින් කොහොමද ඔයාලට ඉතින් ඔන්න අදත් මම අරගෙන ආවා බබාලට මාස 7 ඉඳන් හඳුන්වා දෙන්න පුළුවන් ඉතා පෝෂණීය ආහාරයක් ගැන කියන්න. ඉතින් මේ තමයි රුලන්. අපි බලමු කොහොමද බබාට පෝෂණීය රුලන් කැඳ එකක් හදාගන්නේ කියලා. රුලන් මේ බිස්කට් කුක් YouTube channel එකත් එක්ක ඉඳලා ඉන්නවා හැමෝම ආදරෙන් ඉගන්නවා. ඉතින් බබාලට තවත් අලුත් කැමරා ස්පීකර් එකක් හදාපු වෙලාවට ඉන්නවා ආරාධනා කරනවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හලතින subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා ටිකටම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ රුලන් කැඳ එක හදන්න අපිට රුලන් අවශ්‍ය වෙනවා. මේ තියෙන රුලන් ඒ වගේම මම අද කෙසෙල් ටිකකුත් පාවිච්චි කරනවා. ඒ වගේම වතුර ටික සහ පොල් කිරි ටික. ඉතින් අපි මුලින්ම කරන්නේ භාජනයක් අරගෙන ඒකට මේ විදිහට වතුර ටික එකතු කරලා ඊළඟට රුලන් ටික මේකට දාගෙන අපි හොඳට රුලන් ටික මුලින්ම තඹ ගන්න ඕනේ මේ වතුරේ. ඉතින් මෙන්න මේ විදිහට කලවම් කරගෙන රුලන් ටික අපි වතුරෙන් හොඳට තඹ ගන්නවා මුලින්ම. ඉතින් මේ රුලන් තැම්බෙන්න නම් එච්චර වෙලාවක් යන්නේ නැහැ. අපිට හරිම ඉක්මනට මේ ටික තඹ ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වෙලාවේදී රුලන් ටික තැඹීගෙන එනවා. තම වතුර ටිකක් තියෙනවා. ඉතින් මම වතුර ටික තව චුට්ටක් හිඳ ගන්නවා මේ විදිහටම. ඉතින් ඉක්මනටම හදා ගන්න පුළුවන් ආහාරය තමයි මේ රුලන් කියන්නේ. මම මේ වෙලාවේදී නම් රුලන් ටික ගානට වතුර ටික හිඳිලා හොඳට තැඹිලා තියෙනවා. ඉතින් විනාඩි දෙකක් වගේ සුළු වෙලාවක් තමයි ගියේ මට රුලන් ටික තඹ ගන්න. ඉතින් ඔන්න මේ වෙලාවේදී මම පොල් කිරි ටික මේ රුලන් ටිකට එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගෙන පොල් කිරි ටික හොඳට නටනකම් හොඳට තැම්බෙනකම් අපි මේක උයා ගන්න ඕනේ. ඉතින් අපිට හරිම ලේසියෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන් ආහාරයක් තමයි මේ රුලන් කැඳ කියන්නේ. ඒ වගේම රුලන් බබාලට ආසාත්මිකතා අඩු ආහාරයකුත් වෙනවා. ඒ නිසා බානතුව දෙන්න පුළුවන්. හැබැයි රුලන් හඳුන්වා දෙද්දී අනිත් ආහාර වගේම මුලින්ම රුලන් විතරක් මේ විදිහට කැඳ එකක් විදිහට අපි බබාට හඳුන්වලා දුන්නොත් අපිට බබාගේ ආසාත්මිකතා යම් විදියකින් ඇති වුණොත් අඳුරගන්න හරිම ලේසි වෙනවා. ඉතින් ඔන්න අපි අපේ රුලන් කැඳ එක හදාගෙන ඉවරයි. ඉතින් මම දැන් මේකට කෙසෙල් ටිකක් මේ විදිහට හොඳට පොඩි කරගෙන අපි හදාගත්ත රුලන් කැඳ එක උඩින් මේ විදිහට දාගන්නවා. ඉතින් මේ රුලන් කැඳ එකට කෙසෙල් එකතු කරාම අපිට අමතර පෝෂණයක් වගේම අමතර රසකුත් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල් කියන්නේ පැණි රස ආහාරයක් නිසා ඉතින් ඒකේ තියෙන පැණි රස ගතියත් මේකට එකතු වුනහම චුටි පැටව ආසාවෙන් මේක කනවා. ඉතින් ඒ වගේම අවුරුද්දට වැඩි බබාලට නම් මේකට හකුරු හෝ සීනි එකතු කරන්න පුළුවන්. ඒ වගේම රටේඳි වගේ දේකුත් මේකට එකතු කරන්න පුළුවන්. එතකොට හරිම රසවත් වෙනවා මේ කැඳ එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ අදහස පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පහල තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපේ අලුත් වීඩියෝ එකක් ආපු හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් චූටි පැටියට තවත් පෝෂණීය රසවත් වේලක් එක්ක අපි නැවතත් හමු වෙමු ආරාධනා කරනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.